අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම බියංකා ප්‍රේමසිරි මම චානක නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ජනපතිගේ පරිහරණයට රුපියල් කෝටි 800ක් වෙන් කර ඇති බවට වන චෝදනාව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. ස්ත්‍රී දූෂණවලට පියවර නොගත් හිටපු ආරක්ෂක ලේකම් කාන්තා සුරක්ෂිත බව කතා කිරීම හාස්‍යට කරුණක් බව අගමැති පවසයි. පුළුල් මාධ්‍ය සහයෝගීතාවක් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය සමග යළි ගිවිසුමකට එළඹේ. ලෝපුරා හින්දු බැතිමතුන් අද දීපවාලී උත්සවය මහත් හරසරින් සැමරුවා. එනිමිත්තෙන් කෝවිල්වල විශේෂ පුද පූජා සංවිධාන කර තිබුණා. හින්දු බැතිමතුන් නිවෙස්වල හා කෝවිල්වල පහන් දල්වා මෙම දිනේ සමරනවා. තම ජීවිතයේ අඳුර තුරන් කොට ජීවිතයට ආලෝකයේ උදාවන බවයි හින්දු බැතිමතුන් විශ්වාස කරන්නේ. එක්තරා කාලයකදී බොහෝ පීඩා ලබා දුන් නරගාසුරන් නැමැති අසුරයාගෙන් තම ජීවිත බේරා දෙන ලෙස සුරයන් විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමැති අසුරයා විනාශ කරනු ලැබුවා. තමා මේ යන දිනේ ලෝපුරා වෙසෙන ජනතාව සැමරිය යුතු බවට නරගාසුරන් විෂ්ණු දෙවියන්ගෙන් කළ ඉල්ලීමකට අනුවයි හින්දු බැතිමතුන් දීපවාලී උත්සවය සමරන්නේ. සංහිඳියාවේ අපේක්ෂා පෙරදැරිව වෙසෙන ශ්‍රී ලාංකිකයන් වාර්ගික සංහිඳියාවත් අන්‍යෝන්‍ය අවබෝධයත් වර්ධනය කිරීමට දීපවාලී උත්සවයේ සංස්කෘතිකාංග බෙහෙවින් නිවහල් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ අදට යෙදී තිබූ දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් එක් කරමින්. මනුෂ්‍යත්වයේ රජයමින් සාමය සමාදානයේ උදා වී මිනිසාසේ පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීම පිණිස අන්න යහපත කෙරෙහි අවධානය යොමු කළ යුතුය යන්න දීපවාලී සමරුමේ තේමාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දීපාවලියෙන් අදහස් කරන්නේ අයහපත නැමැති අන්ධකාරය පළවා හැර යහපත නැමැති ආලෝකය දල්වා ගැනීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ පරිහරණයට රුපියල් කෝටි 800ක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බවත් ඒ තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. පසුගිය 25 වැනිදා මාධ්‍යමුවකදී මන්ත්‍රීවරයා පැවසූ බවට මාධ්‍ය වාර්තා පළ වූයේ පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිවරයා වෙනුවෙන් තවත් රුපියල් කෝටි 240ක් වෙන් කර ඇති බවයි. දුරේ දරු හෝ දුරේ දරන කිසිදු ජනාධිපතිවරයෙකුට පෞද්ගලික පරිහරණය සඳහා මුදල් වෙන් නොකෙරේ. මුදල් වෙන්වන්නේ නම් ඒ තම කාර්යාලයට බවයි ජනාධිපති කාර්යාලය අවධාරණය කරන්නේ. වත්මන් ජනාධිපතිවරයාගේ වැයශීර්ෂයෙන් අතිවිශාල මුදලක් වෙන් කෙරුණේ දැනට ක්‍රියාත්මක වන ජනාධිපති කාර්යසාධන බලකායන් සහ අනිකුත් සංවර්ධන වැඩසටහන් වෙනුවෙන්. ඒ අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික පරිහරණයට කිසිදු මුදලක් වෙන් කර නොමැති බවත් මෙවැනි ද්වේෂ සහගත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යසාධන ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. පසුගිය රාජපක්ෂ පාලන සමයේ අපයෝජන සිද්ධිවලට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලන බලවතුන්ට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගත් එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා දැන් කාන්තා සුරක්ෂිතභාවය පිළිබඳ කතා කිරීම හාස්‍යට කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති වෘත්තිවේදී කාන්තා සම්මේලනයේදී. එම සම්මේලනයේ පැවැත්වුණේ කොළඹ කාන්තා සම්මේලන මධ්‍යස්ථානයේදී. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් කාන්තා නියමුවරියන්, කාන්තා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, කාන්තා වෘත්තිකයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. එහිදී කාන්තාවන් මුහුණ දෙන දෛනික ගැටලු පිළිබඳ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අපි දන්නවා ගිය ආණ්ඩුව යටතේ සමහර ප්‍රාදේශ සභා සභාපතිවරු කාන්තාවන් දූෂණය කළා පාටි තිබ්බ. තංගල්ලේ උනේ සිද්ධිය දන්නවනේ. ඔහොම කාන්තාවන් දූෂණය කරපු සිද්ධි ගණනාවක් තිබුණා. ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් තිබුණා. පොලිසිය නඩු දැම්මේ නැහැ. කවුරු හරි පොලිසියෙන් ඇහුවද ඇයි නඩු දැම්මේ නැත්තේ කියලා? ඒ පොලිසිය බාර අමාත්‍යාංශ ලේකම්තුමා අහන්න තිබුණා. කවුද ගිය ආණ්ඩුවේ රාජපක්ෂ යටතේ පොලිසිය තිබුණ ලේකම්? එයාටද ඡන්දෙ දෙන්න කියන්නේ? දේශපාලඥයෝ කාන්තා දූෂණය කරාම ප්‍රසිද්ධිය කිව්වහම පාටි දැම්මා මිසක් කවුරුවත් ඇමතිවරයවත් ලේකම්වරයවත් කවුරුවත් ඒ ගැන විභාග කරේ නැහැ.
එකෙක්වත් හිරිය දැම්මේ නැහැ. දැන් කියනවාද ඒක බාර හිටපු ඒ ලේකම්තුමා ජනාධිපති කරන්න කියලා? නැහැ. එතකොට කාන්තාවන්ට ආරක්ෂාවක් තියෙනවද? නැහැ. කාන්තාවන්ට ඉදිරියට යන්න පුළුවන්ද? නැහැ. ඔහොම වார்த்தාවක් තියෙනවා නම් ඡන්දෙ දෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට පමණයි කියලා මම කියන්න කැමතියි. අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු ජනතා නියෝජිතින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. රාවේ පුවත්පත අසත්‍ය තොරතුරු පළ කරමින් යලිත් වරක් මාධ්‍ය සදාචාරයේ කෙලසා තිබෙනවා. එම පුවත්පත සැලලිහිණියා දිගටම චන්දනීති කඩයි යනුවෙන් පළ කළ ප්‍රවෘත්තිය ද්වේෂ සහගත හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් පළ කරන ලද්දක් බව සැලකිය යුතුය. අද ප්‍රකාශයට පත් කරන ලද රාවිය පුවත්පතේ ප්‍රවෘත්තියට පාදක වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නේත්‍රා දෙමළ නාලිකාවේ වැඩ බලන අධ්‍යක්ෂ තනතුරට UL යාකුප් පත්කර ඇති බවට ප්‍රකාශ කිරීමයි. ඔහුගේ පත්කිරීමට අදාළව මැතිවරණ කොමිසම් සභාවේ නීති හා විමර්ශන අතිරේක මැතිවරණ කොමසාරිස් BPC කුලරත්න මහතාගේ අනුමැතිය යටතේ එම පත්වීම සිදු කර තිබෙනවා. අදාළ නිලධාරියා පත්කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පසුගිය 18 වෙනිදා මැතිවරණ කොමිසම් සභාව වෙත ඉදිරිපත් කරන ලද ලිපියට අනුකූලව එම අනුමැතිය ලැබී තිබෙනවා. අදාළ තනතුරේ වැඩ බැලීමේ පදනමින් සේවය කළ නිලධාරියා පසුගිය 19 වෙනිදා විශ්‍රාම ගොස් ඇති බැවින් ඊට නාලිකාවේ කාර්ය මණ්ඩලය සඳහා නායකත්වය ලබා දීමට නිලධාරියෙකු නොමැති බැවින් අධ්‍යක්ෂ තනතුර සඳහා සුදුසු නිලධාරියෙක් බඳවා ගන්නා තෙක් UL යාකුප් මහතා වැඩබැලීම සඳහා පත්කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම් සභාවේ විරුද්ධත්වයක් නොමැති බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ ලිපියේ සඳහන්. මීට පෙරද සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවක කොටස් කිහිපයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් රාවය පුවත්පත අසත්‍ය ප්‍රවෘත්තියක් පළකොට තිබුණා. එකල කීර්තිමත් පුවත්පතක් වූ රාවය දිගින් දිගටම එක් පුද්ගලයෙකු යොදාගනිමින් ජාතික රූපවාහිනියේ කීර්තිනාමය කෙලසීමට ව්‍යාජහ අසත්‍ය තොරතුරු පදනම් කරගනිමින් ප්‍රවෘත්ති පළකිරීම දැඩිව හෙලා දකිනවා. දිගින් දිගටම රාවය පුවත්පත කරුණු සොයා බැලීමකින් තොරව මැතිවරණ කාල සීමාව තුළදී ජාතික රූපවාහිනියට එරෙහිව ප්‍රවෘත්ති පළ කිරීම යම් දේශපාලන යටි අරමුණු මත ක්‍රියාත්මක වන්නක්ද යන්නද සැක සහිත වනවා. මැතිවරණ කාල සීමාවකදී මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම හෙලා දකින අතර මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියෙන් කරුණු විමසීමක්ද සිදු කර නැහැ. සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවට අදාළ මුදල ගෙවා ඇතත් ඒ සම්බන්ධයෙන්ද රාවය පුවත්පත දිගින් දිගටම අභූත චෝදනා එල්ල කරනවා. එම කතාවේ කොටස් ඇතුළත් වැඩසටහන විකාශය කිරීමට මැතිවරණ කොමිසම් සභාවේ නීති හා විමර්ශන අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා මීට ප්‍රථම අනුමැතිය ලබා දී තිබුණා. පොලිස් නිලධාරීන්ට ලබා දීමට රජය තීරණය කර තිබූ රුපියල් 20,000ක දීමනාව නතර කිරීමට විපක්ෂයේ කටයුතු කර ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තමා ජනාධිපති වූ පසු එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ කෑගල්ල ගලිගමුව බල්ලපාන නගරයේ සංවිධානය කර තිබූ ජන රැලියට එක්වෙමින්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කෙරෙන මෙම ජන රැලියට ප්‍රදේශයේ දේශපාලකින් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියා. අපේ ප්‍රතිවාදියාගේ කාල වකවානුවක් තුළ රණවීරවන්ට ලැබෙන සැලකිල්ල මොකද්ද? අපේ පොලිසියේ නිලධාරී මහත්වරුන්ට ලැබෙන සැලකිල්ල මොකද්ද? අපේ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට ලැබෙන සැලකිල්ල මොකද්ද? මම ආඩම්බරෙන් කියන්න කැමති 40,000ක් මේ රටේ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ට ස්ථිර රජයේ සේවය ලබා දුන්නේ අපේ රජයේ තුලින් බව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. දැන් ඒ අයට විශ්‍රාම වැටුප් වරමත් සමග ස්ථිර රැකියාවක් තිබෙනවා. දැන් බලන්න මිත්තවරුනි, මීට සති කිහිපයකට පෙර අපේ රජයේ තීන්දුවක් ගත්තා අපේ පොලිසියේ බටා දීමනාව වැඩි කරන්න. 90,000ක් පමණ පොලිසියේ නිරත වෙන ඒ පවුල් සිටිනවා. පොලිසියට සම්බන්ධ පවුල් 90,000. ඒ 90,000ගෙනම ලබා දෙන්න තිබුණු එක්කෙනාට ලබා දෙන්න තිබුණු රුපියල් 20,000 ඒ බටා දීමනාව මගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායමේ අය නතර කෙරෙව්වා. මේක සාධාරණද? මෙහෙම කරන එක හරිද? අපේ පොලිස් ආරක්ෂක ශේෂ්ත්‍රයට, අපේ පොලිසියට මේ දෙන සැලකිල්ල
ගැන රටේ ජනතාව මොකද කියන්නේ? මම ඔබතුමාලට කියන්න කැමති දේශපාලනයක් කරපු පළියට අපි යම්කිසි හයියක් අපේ පොලිසියට ලබා දෙනකොට ඒ 20000 බටා එක කපලා දේශපාලන වශයෙන් හිතලා පොලිසියෙන් පරිගන්න එක ඉතාමත්ම වැරදි ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. අපි ඉදිරිපත් කරන දර්ශනයක් තිබෙනවා. අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙලක් තිබෙනවා. මගේ ප්‍රතිවාදියක් කියනවා අරක කරනවා මේක කරනවායි කියලා රට වටේම ගිහිල්ලා කියනවා. මගේ ප්‍රතිවාදියත් එක්ක ඕනම තැනක ඕනම විදිහකට ඕනම ආකාරයකට ස්වාධීන විවාදයකට මුහුණ දෙන්නට මේ සජිත් ප්‍රේමදාස ලෑස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දූරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජනරැලියක් මාවතගම නගරයේදී පැවැත්වුණා. එහිදී සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. ජාත්‍යන්තර ගිවිසුම් ඕනම ගිවිසුමක් අපි අස්සම් කරන්නේ අපේ රටට තිබෙන වාසිය වැඩි වුණොත් පමණයි. මොනම ආකාරයකින්වත් විදේශ රටවල් ඉදිරියේ අපි දන ගහන්නේ නැහැ. ස්වෛරී ශ්‍රී ලංකාවේ අපි කොන්ද කෙලින් තියාගෙන ජාත්‍යන්තරයක් සමග ගනුදෙනු කරනවායි කියන එක මම තමුන්නාන්සලට කියන්න කැමතියි. මොනම රටකටවත් අපේ රටේ අභ්‍යන්තර න්‍යාය පත්‍රය මොනම ආකාරයකින්වත් තීන්දුව කරන්නට ඉඩ දෙන්නේ නැහැ. පිට රටවල් වලට, පිට රට සංවිධාන වලට, රටේ ජාතික න්‍යාය පත්‍රයට ඇඟිලි ගසන්නට දෙන්නේ නැති එකම ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාසයි කියන එක මම තමුන්නාන්සලට කියන්න කැමතියි. මම පුද්ගලිකව හිතනවා යහපාලනය ගෙනාවු වේගය වැඩි කියලා. ඒ යහපාලන මැල්ලුම නිසා සමහර අවස්ථාවල අපට තමුන්නාන්සලා අපෙන් බලාපොරොත්තු වෙච්ච හැමදේම කරලා දෙන්න බැරි වුණා. හැබැයි එකක් තියෙනවා. යහපාලනය නිසා අපි රාජ්‍ය තාන්ත්‍රණය ශක්තිමත් කරා, රජයේ සේවකයා ශක්තිමත් කරා, යම් යම් ආයතන ශක්තිමත් කරා, දෙපාර්තමේන්තු ශක්තිමත් කරා, තමුන්නාන්සලාගේ පරමාධිපත්‍ය ශක්තිමත් කරා. ඒක නිසා අපට පුද්ගලිකව ලාභ ප්‍රයෝජන නොලැබුණත් අපට සතුටු වෙන්න පුළුවන්. අපේ දරුවන්ට ජීවත් වෙන්න ඕන රටකට අවශ්‍ය මූලික අඩිතාලම අපි දැම්ම කියලා. අපේ දරුවෝ කවදා හරි ඒකට තමුන්නාසිරාට ස්තුතියි කියාවි ඒ රට ගොඩනගන්න අවශ්‍ය අඩිතාලම දාලා දුන්න එකට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වියලුව නගරයේ ඊයේ පැවති ජන හමුවකට එක් වුණා. ශීඝ්‍ර සංවර්ධනය මේ රටේ ඇති කරා. ඒ සංවර්ධන ව්‍යාපාර මේ රජ්‍ය බලයට ආවට පස්සේ නතර කරා. අවුරුදු දෙකහමාරක් ඒ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම නැවතුණා. ඒ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙලා තිබුණු ව්‍යාපාර කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් සියලු දෙනාගේම ව්‍යාපාර කඩා වැටුණා. මේ නිසා ඍජුවම ලක්ෂ 4ක පමණ රැකියා අහිමි වෙලා ගියා. මෙන්න මෙහෙම තමයි ආර්ථිකය කඩා වැටුනේ. මේ කිසිම සැලැස්මක් තිබුණේ නැහැ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට. නමුත් අපි පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා. සෑම ශේෂ්ත්‍රයකින්ම කෘෂි කර්මාන්ත වේවා, ව්‍යාපාර වේවා, තාක්ෂණයේ මුල්ලුණු ව්‍යාපාර වේවා, තොරතුරු තාක්ෂණය වේවා, මේ සෑම අංශයකින්ම ඉදිරියට යන්නට, වගේම සංචාරක ව්‍යාපාරය, සංචාරක කර්මාන්තය මේ සියල්ලක්ම ඉදිරියට ගෙන යන්නට අපි පැහැදිලි සැලැස්මක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. මෙතන ඉන්නේ වැඩ කරපු නායකයෝ කතාවට විතරක් සීමා වෙච්ච උදවිය නෙවෙයි. ඒ කසිකබල් රැළත් එක්ක මේ රටට ඉදිරි ගමනක් නැහැ. පුතානෝ කියනවා එයා ජනාධිපති වුණාම ආරක්ෂාව බාර දෙනවලු පොන්සේක මහත්තයාට. පොන්සේක මහත්තයාට වනජීවී බාර දුන්නා වනජීවී ටික රැකුණද? මමත් ප්‍රධාන අමාත්‍යතුමාත් දේශපාලන මණ්ඩලය තුල, ඒ වගේම අපේ මධ්‍යම කාරක සභාව තුල විශාල සටනක් ගෙන ගියා. අපි කිව්වා අපට අපේක්ෂකෙක් අපේ පක්ෂයෙන් නැති වුණත් අපි කිව්වා තුන්කොන් සටනකට යන්න එපා. සමහර අය කිව්වා, දැන් චන්ද්‍රිකා මැතිණියක් කියනවා අපි අපේක්ෂකෙක් දාලා හිටියා නම් හොඳයි කියලා. හොඳට හිටි. එහෙමනම් ඉතින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට මේක බන්දේශික කියලා යන්න පුළුවන්.
මම නම් එදායි ඉඳන්ම කියා හිටියා පක්ෂයේ තුලත් ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට අනිවාර්යයෙන්ම අපි සහයෝගය දිය යුතුයි. පක්ෂයේ තීරණේ ගන්න නැත්නම් නියම වෙලාවට මම ඒ තීරණේ ගන්නවා කියලා. අද ඇවිල්ලා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා. මතකද හරියටම අද ඉඳලා අවුරුද්දක් එහා 2018 ඔක්තෝබර් 26. ඇන්දාවේ 7යි කාලට විතර තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ ආදරණීය නායක මහින්ද රාජපක්ෂ මහත්තුමාව මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කරේ. ඒ කපුගම කරපු කපුයෙක් හැටියට මට ඒ දිනේ හොඳට මතකයි. එතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණා. දවස් 57ක් මේ රටේ අගමැතිකම කරා. ඒ දින 57 ඉවර වෙනකොට ඒ ආණ්ඩුව කඩාගෙන වැටුණත් ඒ එදා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති කරපු කම නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම් පිටින්ම අර ඒකාබද්ධ ආණ්ඩුවෙන් ගැලවිලා ආවේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ අපේ නායකතුමා විපක්ෂ නායක පුටුවට ආවෙත් මීට හරියටම අවුරුද්දකට එහායින් වෙච්ච ඒ මහා පෙරළියේ ප්‍රතිඵලය හැටියටයි. ඔක්තෝබර් 26 වෙනිදා ඒ විදියට මට මතක් වෙනකොට අද උදේ වරුවේ මට විරුද්ධ විනය පරීක්ෂණයක්. අද උදේ මම මගේ මැතිවරණ කොට්ටාෂේ හාලියල කොට්ටාෂේ ගෝඨාභය මහත්තය වෙනුවෙන් කතා කරනකොට මගේ සදාදරණීය පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහා පක්ෂය කස්කරන විනය පරීක්ෂණයක් මම ඒක නීතිජ මහත්තයෙක් කරලා දිනයක් ගත්තා. අප්පච්චි මලෝ උගේ කට හැකර කාණු කටෙන් මහින්ද මහත්තයාට දොස් කියන්න උගේ ගෙදර රැස්ස පටන් ගත්ත විතරයි මහ විශාල පොළගෙක් ආවා. මහින්ද මහත්තයාට මේක කාණු කට අරලා දොස් කියනකොට සර්පෙක් ආවා. මේක සර්ප උස්සම් පුටු වලින් පැටලා ගිහිල්ලා. ඊට පස්සේ ඌ කියනවා අපි ගමේ මිනිස් සර්පයවට කමක් නැල්ලු. දැන් බලාගෙන ඉන්න තියෙන්නේ මහින්ද මහත්තයාට ගෝඨාභය මහත්තයාට විරුද්ධව කාණු කටවල් ඇරියොත් අපි නෙවෙයි සර්පයෝ. සර්පයෝ කන්න සර්පයෝ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2020 වසරේ මුල් මාස 4 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් ජනතාවට සහන රැසක් ලබා දීමට යෝජනා කර තිබෙනවා. එම කාලය සඳහා පුනරාවර්තන හා මූලධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1470ක් සහ අත්තිකාරම් ගිණුම් සඳහා රුපියල් බිලියන 5ක් වැය කිරීමට අපේක්ෂිතයි. පසුගිය 23 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතුරු සම්මත ගිණුම් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ රාජ්‍ය සේවක ආපදා ණය සීමාව රුපියල් 2,50,000 සිට රුපියල් 3,50,000 දක්වා හිළණම් වන බවයි. ඒ සඳහා වූ පොලිය 4.2% සිට 3% දක්වා අඩු කර තිබෙනවා. රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයට පාපැදි මිලදී ගැනීමට මෙතෙක් ලබා දුන් රුපියල් 6,000ක මුදල රුපියල් 10,000 දක්වා හිළණම් වෙනු ඇත. ඊට අදාළ පොලිය 4.2% සිට 3% දක්වා අඩු කරනවා. කාර්යාල සේවක සේවයේ නිලධාරීන්ට වාර්ෂික නිලඳුම් දීමනාව රුපියල් 5,000 දක්වා වැඩි කිරීමට යෝජිතයි. ජාතික රක්ෂණ භාර අරමුදලේ දායකත්වය ලබා සිටින රාජ්‍ය සේවකයන්ට වසර 3කට වරක් ලබා දෙන රුපියල් 5,000 ඇස් කණ්ණාඩි දීමනාව රුපියල් 8,000ක් දක්වා හිළණම් වෙනවා. ග්‍රාම නිලධාරීන්ගේ කාර්යාල දීමනා මහනගර සභා සහ නගර සභා ප්‍රදේශවල රුපියල් 1,500 දක්වා වැඩි කෙරෙනු ඇත. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල රුපියල් 10,000 දක්වා දෙගුණයකින් වැඩි කිරීමට නියමිතයි. මීට අමතරව ග්‍රාම නිලධාරීන්ගේ වාර්ෂික ලිපි දීමනාව රුපියල් 10,000 සිට 1,500 දක්වාත් නිලැඳුම් දීමනාව රුපියල් 4,300 දක්වාත් වැඩි කිරීමටයි පියවරගෙන ඇත්තේ. දැනටමත් ඔවුන්ට ගෙවන සන්නිවේදන දීමනාව හා ගමන් වියදම් දීමනාව එකතුකොට රුපියල් 5,000ක පොදු දීමනාවක් ලබා දෙනු ඇත. වසර 20කට පසු රණවිරු දීමනාව ඉහළ නැංවීමට 2020 මුල් මාස 4 සඳහා වූ අතුරු සම්මත ගිණුමෙන් පියවරගෙන තිබෙනවා. ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් සම්පූර්ණ වැටුප ගෙවීම සහ ඉන් අනතුරුව එහි ප්‍රතිලාභ ඔවුන්ගේ යැපෙන්නන්ට ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ. පොලිස් නිලධාරීන්ගේ වැටුප 238කින් ඉහළ නැංවමින් දින 14 සංයුක්ත දීමනාව වෙනුවට දින 20 නව දීමනාවක් ලබා දීමට ක්‍රියා කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට 107ක ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම 2020දී හිමිවන බව එක්ව පෙරට වැඩබිමේ අපි සංවිධාන එකමුතුව පවසනවා. එම සංවිධානයේ පිහිටා ඇත්තේ රාජ්‍ය, අර්ධරාජ්‍ය, පෞද්ගලික, සිවිල් යන වෘත්තීය සමිති ඒකාබද්ධවයි. 2015ට පෙර පැවති රජයන් දිහා බැලුවාම රාජ්‍ය සේවකයන් විවිධාකාරයේ පීඩන ගණනාවකට පත් වෙලා හිටියේ. වැටුප ගත්තත් ජීවත් වෙන්නට පුළුවන් සරිලන වැටුපක් රාජ්‍ය සේවකයන්ට ලැබුණේ නැහැ. 2015 රජය පත්වන විට මෙන්න මේ රාජ්‍ය සේවකයන් ලබමින් හිටපු වැටුප දෙගුණයක් කරලා එම නැත්නම් 107ක වැටුප් පැඩිවීමක් ලැබෙනවා 2020 ජනවාරි වෙන විට රාජ්‍ය සේවකයන්ට. ඉතිහාසයේ කිසිදු රජයක් මෙවැනි වැටුප් පැඩිවීම
පිළිපැදීමක් රාජ්‍ය සේවකයන්ට ලබා දීලා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා වසර ගණනාවක් මේ රට පාලනය කරා. පාලනය කරපු ඒ රජයන් දෙකේදීම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම දැක්කහම ජීවන වියදමත් එක්ක සරිලනකොට ඉතාමත් සොච්චන් වැටුපක් තමයි වැඩි කළේ. ඒවකට අග්‍රහාර රක්ෂණයෙන් මහින්ද රාජපක්ෂ රජයේ දීපු ප්‍රතිලාභ හා සංසන්දනය කරාම 100%ට වඩා ප්‍රතිලාභ අද වෙනකොට වැඩි කරලා තිබෙනවා අග්‍රහාර රක්ෂණය හරහා. විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණයේ හිමිකම් ලබා දීමත් පහුගිය රජයෙන් කරා මම හිතන්නේ ඒක රාජ්‍ය සේවකයෙකු විදිහට ලැබපු ප්‍රබල අයිතිවාසිකමක්. මේ රජයෙන් ගත්ත මේ වරප්‍රසාද ආරක්ෂා කරගන්නට ඉදිරියේදී දිනා ගන්න තියෙන අයිතිවාසිකම් දිනා ගන්නට තමුන්නාන්සේලාගේ යුතුකම එළඹෙන 30-31 සහ 7 වෙනිදා තියෙන තැපැල් ඡන්ද පාවිච්චි කරලා මේ රජය ආරක්ෂා කරගන්නට කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඉල්ලනවා. දැඩි පීඩනයකට ලක් වෙච්ච වසර 2006 6-2006 වැටුප් චක්‍රලේඛයක් ගෙනල්ලා සම්පූර්ණම රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයක් ඇති කරපු ආණ්ඩුව කුමක්ද? ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙන් තමයි ඒ වැටුප් විෂමතාවය 6-2006 වැටුප් චක්‍රලේඛයෙන් අරගෙන ආවේ. ඒ රජයේ නිලධාරීන් හැටියට ඇත්තටම අපි කල යුත්තේ තවදාකත් අපට ඉදිරියට ඇවිල්ලා පිකටින් එකක් පෙළපාලියක් යන්නට බැරි තැනකට අපි නැවත යොමු වෙනවද? එහෙම නැතුව නිදහසේ අපට ඒ දේවල් දිනාගෙන අපගේ ඒ සේවාවන්වල තියෙන ප්‍රශ්න ටික විසඳා ගන්නට පුළුවන් තැනකට අපි යනවද කියලා සමස්ත රාජ්‍ය සේවය මේ ජාතික ජන බලවේගයේ තරුණ සමුළුව විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී අද සවස පැවැත්තුණා. ඒ ජනාධිපති දුරාපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හිතනවා මහජනයාගේ දේපල කොල්ල කන කෙනෙකුට දේශප්‍රේමියෙක් විය හැකිද? මහජනයාගේ ධනේ තමන්ගේ අතර සංකේන්ද්‍ර කරගන්න කෙනෙකුට දේශප්‍රේමිත්වයක් විය හැකිද? ජාතික ධනේ බහුජාතික සමාගමකට පවරන කෙනෙකුට දේශප්‍රේමිත්වයක් විය හැකිද? රටක් අභියෝගයට ලක් වෙනකොට රටෙන් පලා යන කෙනෙකුට දේශප්‍රේමිත්වයක් විය හැකිද? නෑ, ව්‍යාජ දේශප්‍රේමී. අපි සහතික වශයෙන් මේ මව්බිමටත් මේ රටේ ජනතාවට අපේ රටේ ආර්ථික සමෘද්ධියට ආර්ථික ස්වාධීනභාවයට අපේ නීති සම්පාදනය කරගෙන අයිති රට ජාතික සමගිතා සහෝදරත්වයක් වෙනුවෙන් පෙනී සිටින නව දේශප්‍රේමීත්වයේ නිර්ණායකයන් අපි නිර්මාණය කරමු. ඒ සඳහා අපි සූදානම්. අපිට මේ රට බේරාගත හැකි. අපේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් අපිට එකතු කළ හැකි. අපේ තරුණ පරම්පරාවට මේ රට ගොඩනැගීම සඳහා ඔබගේ දැනුම, ඔබගේ හැකියාව, ඔබගේ කාලය උකහා ගන්න රාජ්‍යයක් අපි නිර්මාණය කරමු. මෙතෙන් ටෙක්රැසි සිට ඔබ හැම දිනම ගම් නියංගම් පරා ගමන් කරමින්, නගර කරා ගමන් කරමින්, ඔබ ගැවසෙන නගරේ, ඔබ ගැවසෙන කාර්යාලේ, ඔබ ගැවසෙන ගමි, ඔබ ගැවසෙන තරුණ පරම්පරාව ඇතුළේ නව චින්තනයක්, නව ආලෝකයක් අපි නිර්මාණය කරමු. අනේ නව චින්තනය, නව ආලෝකය බවට අපි පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් අපි හැම දිනම එක්ව හඬ නගමු. අපි හැම දිනම එක්ව ඉදිරියට එමු. අපි හැම දිනම එක්ව ධෛර්යවන්ත වෙමු. අපි හැම දිනම එක්ව අපේ රටට ඉතාමත් සෞභාග්‍යමත් අනාගතයක් අපි නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් සිදු කරන එකතු වෙන්න පෙරට එන්න කියලා ආරාධනා කරමින්. පුළුල් මාධ්‍ය සහයෝගීතාවක් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය සමග යළි ගිවිසුමකට එළඹුණා. අදාළ ගිවිසුමට අත්සන් තැබුණේ කොළඹ අද පැවති උත්සවයකදී. චීනයේ විශාලතම මාධ්‍ය ජාලය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට නව ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවකාශ සැලසෙනවා. එම ජාලය වන්නේ CCTV හෙවත් චීන මාධ්‍යම රූපවාහිනී සේවය, CNR හෙවත් චීන ජාතික ගුවන්විදුලිය හා CRI හෙවත් චීන ජාත්‍යන්තර ගුවන්විදුලියයි. වසර 2500ක ඉතිහාසයක් දක්වා දිව යන දෙරටේ සංස්කෘතික, සමාජීය සහ ආර්ථික ක්ෂේත්‍රස්සේ පවතින මිතුදම වර්ධනය කිරීම ආරමුණයි. සේද හරසර ලෙස හැඳින්වෙන එම වැඩසටහන් බලාව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමත්, දෙපාර්ශ්වය අතර මානව සම්පත් හුමාරු කර ගැනීමත් මේ යටතේ සිදු කෙරෙනවා. රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් එහි සභාපතිනි ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද සහ අධ්‍යක්ෂ ජෙනරාල් සාරංග විජේරත්න යන මහතු මහත්මීන් ඊට අත්සන් තැබුවා. චීන ජාත්‍යන්තර ගුවන්විදුලිය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ සිංහල සේවා ප්‍රධානී ෂී යුඇ සහ බලේලත් නියෝජිත ෂාවෝ කියාවෝ යන මහත්මීන්. ඉකුත් වසරේ දෙපාර්ශ්වය නිෂ්පාදනය කළ සේද හර්සර වැඩසටහන ඇතුළත් DVD තැටියක්ද අද නිකුත් කෙරුණා. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. අයිබෝවන්.